හැමෝම ජාන්කීස් කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මට හිතුණා අද උඳු ඇට උඳු පිටි පාවිච්චි කරන්නේ නැතුව කඩේ තියෙන වියදි හාල් පිටි ඒ වගේම පාන් පිටි self rising flour පාවිච්චි කරලා ඉතාම පහසුවෙන් රසවම රසට ඉඩ්ලි හදන්න. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ අලුත්ම video බලා ගන්න. අපි එහෙනම් ඉතාම පහසුවෙන් උඳු පිටි පාවිච්චි කරන්නේ නැතුව පිටි කොටන්නේ නැතුව කඩේ තියෙන වියලි හාල් පිටි ඒ වගේම පාම් පිටි පාවිච්චි කරලා ඒ වගේම self rising පිටි පාවිච්චි කරලා ඉතාම පහසුවෙන් ඉඩ්ලි හදන්නේ කොහොමද කියලා බලමු. උඳු උඳු පිටි පාවිච්චි කරන්නේ නැතුව ඉක්මනින් රසම රසට ඉඩ්ලි හදන්න පාම් පිටි හාල් පිටි self rising පිටි අරගෙන තියෙනවා. ඒ වගේම ඊස්ට් ලුණු තරමක් රසනේ වතුර අරගෙන තියෙනවා. ඊට අමතරව තෙල් හීනියට කපලා කරපිංච හීනියට කපපු අමු මිරිස් ඒ වගේම අබ අරගෙන තියෙනවා. ටිකක් ලොකු භාජනයකට හාල් පිටි පාම් පිටි ඒ වගේම self rising පිටි එකතු කරනවා. ඒ වගේම ලුණු එකතු කරනවා. ඒ වගේම ඊස්ට් එකතු කරනවා. මම මෙතෙන්දී ඇක්ටිව් ඩ්‍රයි ඊස්ට් අරගෙන දෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. අත හොඳට හොඳින් පවදලා තරමක් රසනේ වතුර මේ විදිහට එකතු කරනවා. වතුර ටිකක් එකතු කරලා මේ විදිහට හොඳින් පේස්ට් එකක් හදනවා. ඊළඟට ඉතුරු වතුර ටිකත් මේ විදිහට එකතු කරනවා. ලම්ස් එහෙම නැත්නම් කැට හිටින්නේ නැති වෙන්න හොඳට අතින් මේ පිටි ඊස්ට් මේ විදිහට මිශ්‍ර කරනවා. ඒ වගේම self rising පිටි කඩේ ගන්න තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කෙදෙද්දි self rising පිටි හදා ගන්න හැටි description box එකේ අතින් මම දාලා තියෙනවා. මේ විදිහට වහනවා. වහලා විනාඩි 20ක් තියෙනවා. ඒ වගේම සෝස් පෑන් එකට තෙල් එකතු කරනවා. තෙල් ටිකේ අන්තිමට රත් වෙන එනකොට අබ ටික එකතු කරනවා. ඒ වගේම කරපිංච ටික එකතු කරනවා. ඒ වගේම හීනියට කපපු අමු මිරිස් ටිකත් එකතු කරනවා.
හබටිට මේ වගේ පුපුරනකොට ලිප් ඕෆ් කරනවා මේ මිශ්‍රණය හොඳින් නිමෙන්න තියනවා මේ තියෙන්නේ විනාඩි 20ක් තිබ්බ ඉඩ්ලි මිශ්‍රණය ඔයගලන් පේනවනේ ඉඩ්ලි මිශ්‍රණය දැන් ටිකක් උඩට වැඩි වෙලා ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම අර කලින් තෙල් වලට දාලා අමු මිරිස් කරපිංච අබ හොඳට ෆ්‍රයි කරගත්තේ අන්නේ ඒ තෙල් මිශ්‍රණය දැන් හොඳට නිමිලා තියෙන්නේ ඒ ඒ තෙල් මිශ්‍රණය මේ විදිහට ඉඩ්ලි මිශ්‍රණයට එකතු කරනවා इडली हदान स्टीमर के पत्री रखते तीन වගේම ඉඩ්ලි මේකර් වල මේ වගේ තෙල් ටිකක් තවරනවා මේ විදිහට ස්ටිමර් එක ඇතුලේ ඉඩ්ලි මේකර් එකත් රත් වෙන්න තියෙනවා වතුර එක දැන් රත් වෙලා තියෙන්නේ වතුර එක හොඳට උතුරනවා ඒ වගේම ඉඩ්ලි මේක එකත් රත් වෙලා තියෙන්නේ ඒ වගේ වෙලාවෙදී ඉඩ්ලි මේකර් එක මේ විදිහට එළියට අර ගන්නවා इडली मेकर इडली मिश्रण मे विधि करना इडली मेकर मेन मेवा हिल तीन ईलंग तट दाने को अरे हिल उड़ेट तम कपक बैठे तीन मेन मे विधे मे हिल उड़ेट मे हिल हिटीन तो ये हिल उड़ेट मे विधि कपक हिटीन तीन මේ විදිහට ඉඩ්ලි මේකර් එක ස්ටිමර් එකේ තියලා මේ වගේ වහලා විනාඩි 20ක් තැම්බෙන්න තියෙනවා මේ තියෙන්නේ හරියටම විනාඩි 20කට පස්සේ ඕගලන්ට විනාඩි 20කට පස්සේ මේ වගේ ටූත් පික් එකක් ගහලා බලන්නත් පුළුවන් මේ ටූත් පික් එක හොඳට ඩ්‍රයි වෙලා එනවා ඒ කියන්නේ ඉඩ්ලි ටික තැම්බිලා
इडली मे विधियट इडली मेकर भाजने अयिंकरना इवे मे बला मे इडली तदकर हमटे उठ पिंबीला इडली हमटे दैंबीलाती मे विधियटे इतर इडली स्टीम करना मेती उपीट पावचिकरा उपावचिकरा कड़े तीन वेली हाल पीटी इवे पापीट सेलफ रईसी फ्लवर् पावचिकरला रसम रसट हदबू इडली हट साफ्ट मेलेक्टे इडली तीयन इथिंग एवगेम मेती एने इडली का हदप लून चटनी मम्मी लून चटनी मीट खाली वीडियो हेकिंगलांट कर्लतीयना मैं इडली वीडियो के अटिंग लून चटनी वीडियो के लिंक मम्म इक तुकर्लतीयना इथिंग ओगोल्लर मे विधि इतम पहसुंग इडली हदल बला को भूमि स्तुति।